අජිත් ප්‍රසන්න ආණ්ඩුවට ගොඩක් කඩේ ගියා. ඔව්. හිරගත වුණාම කවුද හිටියේ? ඒ කිසි කෙනෙකුට මේකට බැඳියක් වෙන හයියක් තිබුණ නැහැ. ඒක බේසිකලියයි තියෙන්නේ 70කට 80කට. ප්‍රභූවරුන්ට කියලා විශේෂ සැලකිල්ලක් තියෙනවද බන්ධනාගාරය ඇතුළේදී? දුරකථනයක් ගෙන්න ගන්න පුළුවන්. හොඳ ආහාර ගෙන්න ගන්න පුළුවන්. එයාව නාවනවා. වතුර දාලා, සබන් ගාලා. මේ දෙන්නේ කෙලි වෙනකම් පවන් ගහන්න. සමලිංගික සේවනයේට පාත් වෙන්නත් ඒගොල්ලෝ සූදානම්. අපි අද ආවා විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහත්ම හම්බ වෙන්න. අයිබෝවන්. අයිබෝවන්. කොහොමද ඉතින්? ඇත්තටම හොඳින් ඉන්නවා. අවුරුද්දක් ඒ කියන්නේ හරියටම මම පසුගිය අවුරුද්දේ ජනවාරි 24 තමයි කොළඹ අංක 3 මහාධිකරණයට මට පැමිණෙන කියලා නොටිස් ආවේ. ඉතින් එදා ගියාම අංක 4 මහාධිකරණයෙන් මාව රක්ෂිත බන්ධනාගාරගත කරා. එදා රක්ෂිත බන්ධනාගාරගත කළා ඊට පස්සෙ මට නිදහස ලැබුණේ මේ අවුරුද්ද නැත්නම් 2021 ජනවාරි 13 තමයි මට අභියාචන අධිකරණයෙන් මාට අපදුන්නේ. හැබැයි ඒක මහේස්ත්‍රාත් අධිකරණයට ඇවිල්ලා අප ලැබෙනකොට 19 වෙනිදා වුණා. අවුරුද්දට හරියටම දවස් 5ක් අඩුයි ඇතුළේ හිටියා. මං වෙනුවෙන් කතා කරන්න පිරිසක් නැහැ. මේ රජයේ පිහිටවන්න ලොකු මෙහෙවරක් කරා. අපිට මතකයි ගිය ආණ්ඩුව කාල සීමාදි රණවිරුව වෙනුවෙන් දෙවන්ත උපවාසයක් කරා පිටකොටුවේ. ඔබ හිතනවද දැන් මේ දුන් පොරොන්දු ඉෂ්ට කරලා තිනවද තාම මේ බුද්ධ්‍යාංශ නිලධාරීන් තාමත් බන්ධනාගාරගත වෙලා තිනවා මං දන්නතරම්. හැබැයි තාමත් මේක ඉෂ්ට වෙලා මා දන්නතරමින් දැන් නම් බුද්ධ්‍යාංශ නිලධාරීන් කවුරුත් නැහැ. අජිත් ප්‍රසන්න ආණ්ඩුවට ගොඩක් කඩේ ගියා. ඔව්. ජනාධිපතිතුමා අගමැතිතුමා බිහි කරා ඔබතුමා දන්න ගොඩක් දේශීයෝ ඉන්නවා. හිරගත වුණාම කවුද හිටියේ? නෑ මාව බලන්න ආව ඇත්තටම මුල් අවස්ථාවේ අර කොරෝනා වසංගතයේ ඉන්න කලින් බන්දුල ගුණවර්ධන ඇමතුමා ආවා. එතකොට සම්පත් අතුකෝරල මන්ත්‍රීතුමා ආවා. ඒ වගේම මගේ රණවිරු මන්ත්‍රීවරු දෙදෙනෙක් ඉන්නවා. මේජර් සුදර්ශන දෙනපිටි සහ මේජර් ප්‍රදීප් පුඳුකොට කියලා ඒ දෙදෙනා ආවා. අපේ ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා ආවා. එතකොට තිස්සත්නායක අනිත් පැත්තේ වුණා තිස්සත්නායක මන්ත්‍රීතුමා ආවා. ඊට අමතරව කනක හේරත් මන්ත්‍රීතුමා ආවා. ජයන්ත කැටගොඩ මන්ත්‍රීතුමා ආවා. ඇවිල්ලා බලලා ගියා. නමුත් ඒ කිසි කෙනෙකුට මේකට බැඳියක් වෙන හයියක් තිබුණේ නැහැ. මොකද බැඳියක් තර නම් බලපෑම් කරන්න බෑ අධිකරණයට. අධිකරණයට බලපෑම් කරන්නේ නැහැ කියලා මේ ආණ්ඩුව ආවේ. ඒක කොහොමද කෝල් කරලා කියන්නේ මේ මේ මගේ අපේ ගෝලෙක් මේ අජිත් ප්‍රසන්න වැපතෙන්න ඕනේ කියලා කොහොමද බලපෑම් කරන්නේ? දුමිදසිල්ලත් එක්ක මොකක් හරි මතකටුමක් ආවද බන්ධනාගාරයේදී? ආ දුමිදසිල්ල වගේ මෙහෙමයි. ඒ මතකටුමක් ආවෝ නැත්තේ නෑ. ඒ කියන්නේ මම බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබනකොට ඔහුත් එක්ක තිබෙච්ච ගැටලුවකදී ඔහු මැදිහත් වෙලා ඒක නිසා මට මාව රෝහලෙන් අපි කියනවා ටිකට් කපලා යවනවා කියලා ඩිස්චාර්ජ් කළා. නැවත මාව අර රක්ෂිත බන්ධනාගාරය ගත කරා. ඉතින් ඒ රක්ෂිත බන්ධනාගාරය ගත වීමේදී කියන්නේ ඒක තියෙන භයානකම තමයි දැන් මේ ඒ කාලේ තිබිච්ච ප්‍රශ්නේ වුණේ කොරෝනා රෝගය. දැන් රෝහලේ ඉන්නකොට මට බේරිලා හැංගිලා ඉන්න පුළුවන් වුණාට අතන බෑ. මොකද එක තැනක 70යි 80යි මේ දැන් මේ වගේ පොඩි කෑල්ලක 70ක් 80ක් ඉන්නේ. එකට එක ඇඟට ගෑවි ගෑවි ඉන්නේ. එක බේසිකලියයි තියෙන්නේ 70කට 80කට. හරිම අවම පහසුකම්. ඒ බිමනේ නිදාගන්නේ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා බිම නිදාගන්නේ අර ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් වැඩිනේ. ඉතින් පෙනහළුවල රෝග. මොකද මම ඇදුම රෝගියේ. මට ඇදුම රෝගියේ. ඒතර මම කකුල නවන්න බෑ. මට අර සාමාන්‍ය බේසිකලියක වාඩි වෙන්න බෑ. මට ඕනේ අර කොමඩ් එකක්. ඒ පහසුකම් නැහැ නේ ඒකේ. ඒ අතිශය දුකක් විඳින්න එතන. දැන් ඔබතුමා බන්ධනාගාරේ හිටපු නිසා මම අහන්නේ. ඔව්. ප්‍රභූවරුන්ට කියලා විශේෂ සැලකිල්ලක් තියෙනවද බන්ධනාගාරය ඇතුළේදී? ඔව් මම දැක්ක බන්ධනාගාරේ දැන් බන්ධනාගාරය කියන්නේ ඇත්තටම මේ මුදා නොගත් කලාපයක්. ඒක ඇතුළේ තියෙන කැලේ නීති. ඒ කියන්නේ බලවන්තයාට ධනවන්තයාට එතන සැලකිලි. ඒ කියන්නේ සල්ලි තියෙනවා නම් ඕන දෙයක් ඒක ඇතුළේ කරන්න පුළුවන් කියන එක තමයි. ඔව් ඕන දෙයක් කියන එක මම කියන්නේ උදාහරණයකට කාන්තාවක් ඇතුළේ ගෙන්න ගන්න බෑ. කැසිනෝ යන්න බෑ. එහෙම කරන්න බෑ. නමුත් සල්ලි තියෙන කෙනාට තමගේ සල්ලි වියදම් කරලා දුරකථනයක් ගෙන්න ගන්න පුළුවන්. හොඳ ආහාර ගෙන්න ගන්න පුළුවන්. අතට පයට වැඩ කරන්න හිරකරුවන්ව පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට සල්ලි තියෙන කෙනෙක් නම් මේ නාන ටැප් එක ගාවට ගිහිල්ලා එයා නාන්න ඕනේ නැහැ. එයාව නාවනවා. වතුර දාලා සබන් ගාලා මසාජ් කරලා ගෙදර ඉන්නට වැඩිය ඒක ඇතුලේ සැපයි කියන එක. සැපයි. ඒ කියන්නේ එහෙම. ඊළඟට රැට නිදා ගන්නකොට ෆෑන් නැහනේ. හැබැයි දෙන්නේ කෙලි වෙනකම් පවන් ගහනවා. එලි වෙනකම් පවන් ගහනවා. ඒගොල්ලන්ට ඕනේ පුඩු කෑල්ලක් විතරයි. මම මසාජ් කරනවා. ආරක්ෂාවට ඉන්නවා. හරි ඕනම කෑමක් ඕනම අරක්කු වර්ගයක් ගෙන ගන්න පුළුවන් ඒක. උපන්දින සාද පවත්වනවා. කල්ලි දින කට්ටිය කට්ටියටත් දෙනවා බොන්න. කුඩු දෙනවා. ඒතර කුඩු ඒකේ සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය මේ මේ සෙල් එකක් ඇතුලේ සමහර අවස්ථාවල මේ මේව දියාගෙන බුදු පාන අරගෙන ඊයන් කොලයක් අරගෙන කුඩු බොනවා. ඉතින් ඒම ඒකේ වෙනවා. ඉතින් ඒව ඔක්කොම ලබා දෙන්නේ බන්ධනාගාර නිලධාරීන් තමයි. ඒවට ඒගොල්ලන්ට විශාල මුදල් ගෙවනවා. උදාහරණයක් වොත් එළිය රුපියල් 100ට 200ට තියෙන දුම් කොලයක් ඒක ඇතුළු රුපියල් 3000ක් විතර වෙනවා. හරි. ඉතින් ඒකෙත් චූටි කැලි වලට කඩලා විකුණනවා. ඉතින් ඒව ඊසි ගෑස් ක්‍රම තියෙනවා. නිකන් ඔය ලහි පිට කියලා කියන්නේ ඒ වගේ පත්‍ර කැලලක් අරගෙන ඒක තමයි අර දුම් කොල චූටි කුඩු ටිකක් දාලා ඔතලා අපි කියන ඒ පොඩි ලෝකල් ලොකු ලෝකල් කියලා. ඉතින් ඒක දෙන්නේ. අතන ඉතින් කාබන් ගොඩක් ඉතින් අර ෆිල්ටර් වෙන්නේ නැහනේ. ඉතින් එහෙම ඒකේ අමුතුම ලෝකයක් තියෙනේ ඒකේ. සමහර වෙලාවට අර අපි කියනවා නම් අර සමලිංගික සේවනයේට පාත් වෙන්නත් ඒගොල්ලෝ සූදානම්.
මොකද රැට කුඩු කැලලක් හම්බෙන නිසා. මොකද ඒක බිව්වහම අර දුක මේ මොකද වැටෙනවා විතරයි නින්ද යනවනේ. බන්දනාගව රදවියන්ගේ කෑමට මොනවද හම්බුනේ? ඔව් කෑමට උදේ ලැබෙන්නේ පාන් භාගයේ සම්බෝලයි. දවල්ට මොනවද? දවල්ට මාළු දවසට මාළු ලැබෙනවා, බිත්තර දවසට බිත්තර ලැබෙනවා, මස් දවසට මස් ලැබෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ ප්‍රමාණය. මාළු කෑල්ලේ ප්‍රමාණය. මස් කෑල්ල ඒක කොහොමද කපන්නේ කියලා හිතාගන්න බෑ. ඉතින් පොඩි. ඒ තරම් පොඩි. ඊළඟට ඒ ලැබෙන ඒ හොදි හෝ ඒ ඒවා බුදුම දියාරුයි. පරිප්පු නම් පරිප්පු ඇට හොයන්න ඕනේ හොද්දි පීනලා. ආ. ඒ කියන්නේ ඒ රහ මිරිස් සහ තුන පහ හරිම අඩුයි. දැන් වම්බුටු ලැබෙන්නේ හොද්දා. අපි දන්නේ නැහැ වම්බුටු හොදි. කරවල බැලුවොත් එහෙම ලංකාවේ තියෙන නරක් වෙන්න ඔන්න මෙන්න තියෙන එපාම කරපු කරවල ටික තමයි ලැබෙන්නේ. තේ කියලා හම්බෙන්නේ ලංකාවේ තියෙන කසල තේ තියෙන්නේ. ආ. වීසි කරන කුඩු. ඒව තමයි ඒ තේ හම්බෙන්නේ. මොකද ඒවා හොඳට කහට තියෙනවනේ. සීනි දාලා තේ නෑ ඒ. ඒ වෙනුවට දවසකට මෙන්න මෙච්චර උතර පුංචි කප් එකකට සීනි ටිකක් දෙනවා දවසට එච්චරයි හම්බෙන්නේ. කවුරු හරි ඒවත් අජිත් ප්‍රසන්න දේශපාලනේ පැත්තෙන් කලකිරලා දෙන්න කියලා. ඇත්තටම එහෙම කලකිරෙන්න බෑනේ. මරණය දැක දැක හමුදාවට ගියාය අපි. අපිට වෙන අසාධාරණයක් කලකිරිනවනම් ඉතින් එහෙම කෙනෙක් හමුදාවට බැඳෙන්න බෑ. බටහිර රටවල් ඔය ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ඉඩහැරියා ඒගොල්ලන්ට මේක ඇතුළු රිංග ගන්න පදනමක් හදාන. පදනම තමයි මුලින්ම දෙනවා චීනෙට හම්බන්තොට වරාය. ඊට පස්සේ කියනවා හම්බන්තොට වරාය චීනෙ දීපු නිසා අපිට ඕනේ නැගිරින ජැටි. අපිට ඕනේ මත්තල. අපිට ඕනේ ත්‍රිකුණාමල වරාය. අපිට ඕනේ මේ MCC ගිවිසුමෙන් ත්‍රිකුණාමලේ ඉඳලා කොළඹට පාරක්. අන්න ඒක තමයි කරේ. මුලින්ම අරක දෙන්න ඉඩහැරියා. ඊට පස්සේ කියනවා ඒක වැරදි කියලා. එහෙමනම් ওই විරුද්ධ කට්ටිය ඒකට විරුද්ධ වෙන්න එපා. එහෙනම් ඒ කාලේ ඉන්දියාවෙන් එන්න එපා නියෝජිතයෝ. එහෙනම් ජපානෙන් එන්න එපා නියෝජිතයෝ. දැන් එන වගේ පොලිමේ එන්න එපා. මේ මේ ලේකම්ලා අරගොල්ලෝ ඇමතිලේ ආවද ඒ කාලේ? නෑ. ඒක තමයි ඒක උගුලට තමයි අපි අහුනේ. අපි පුළුවන් තරම් උද්ඝෝෂණය කරන්න ඕනේ. අපි හයියක් වෙන්න ඕනේ ජනාධිපතිතුමාට. පුළුවන් තරම් පාරට බහැලා අරගල කළා. රටේ ජනතාවගේ ඉල්ලීම තමයි නැගිනේ වරාය දෙන එකට විරුද්ධ කියලා. ඒ විරෝධය හරහා ජනාධිපතිතුමාට පුළුවන් ඉන්දියාවට කියන්නේ මේක මට ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මම මේ වෙලාවේ කියන්නේ ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂ මහත්මයාට විවෘත වෙලා තිබෙනවා තව තැනක්. ඒ තමයි පළවෙනිම වැරද්ද සිද්ධ වෙච්ච තැන නිවැරදි කරන්න. ඒ තමයි චීනෙට හම්බන්තොට වරාය දීම. ඒක නිවැරදි කරොත් ඉතුරු ටික ඔක්කොම නිවැරදි වෙනවා.